සමත්ගින් පස්සේ අපි සනත් දෙක් කුසල් චනික් ගෙන. කුසල් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් දින තරඟවල T20 තරඟවල වගේම ටෙස්ට් තරඟවලත් සුපිරි ඉනිම් ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රාශියක් ලබා දුන්නු ක්‍රීඩකයෙක්. ඒ අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් වල ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක් ලබා දෙන්න කුසල් සෙල්ලම් කළ ඉනිම කලකට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට අමතක වෙන එකක් නැහැ. ටෙස්ට් ඉතිහාසයේ හොඳම ඉනිම් අතර තියෙන ඉනිමක් විදිහට තමයි ඒ ඉනිම හඳුන්වන්නේ. මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සේවයක් කළ කුසල් ජනිත් පසුගිය කාලේ අපි ක්‍රිකට් පිටිය දැක්කේ නැහැ. ඒ වගේම කුසල් ගැන පසුගිය කාලේ අහන්න ලැබුණෙත් නැහැ. ශ්‍රී ලංකා ප්‍රතිකරණ පුහුණුකරු නවීද් නවාස් පසුගිය දවසේ කියලා තිබුණේ කුසල්ගේ ආබාධ තත්ත්වයට කරන්න ඕන සැත්කම් කරන්න තාමත් කුසල් ගිහිල්ලා නැහැ කියලා. මේ තත්ත්වය එක්ක ඊළඟ ලෝක කුසලානයට කුසල් ඇතුළත් කරලා සැලසුම් හදන්නේ කොහොමද කියන දේ තමයි නවාස් ප්‍රශ්න කරලා තිබුණේ. කුසල් ගැන සනතුත් පසුගිය දවසේ කතා කරලා තිබුණා. සනත් අහලා තිබුණේ කුසල් වගේ වටිනා ක්‍රීඩකෙක් අතහැරලා දාලා තියෙන්නේ ඇයි කියලා. ඒ වගේම ආබාධයක් තියෙනවා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරන්නේ නැත්තේ ඇයිද කියන එකත් සනත් ප්‍රශ්න කරලා තිබුණා. මේ දේවල් එක්ක නිහඬ වෙලා හිටපු කුසල් නැවත ජාතික කණ්ඩායමට එන්න සූදානමින් ඒකට මුලින්ම කරන්න ඕන සැත්කම කරන්න සූදානම් කියලා තමයි දැන් ආරංචි වෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති ඇෂ්ලි සිල්වා ඒක තහවුරු කරලා තිබුණා. අපි සූදානම් කුසල් යුකේ වලට යවන්න. එයාගේ සැත්කම කරලා ලෝක කුසලානයට සූදානම් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. කුසල් හිතාගෙන හිටියේ ඉන්ජෙක්ෂන් එකකින් එයාගේ ආබාධය සුව කරගන්න. හැබැයි ඒක එහෙම කරන්න බැරි නිසා කුසල් දැන් කැමති සැත්කම කරන්න. සැත්කම කරන දවසත් ඊට පස්සේ කොච්චර කාලයක් විවේක ගන්න ඕනද කියන දේත් එක්ක කුසල් නැවත පිටියට එන දවස තීරණය වෙයි. කොහොම වුණත් නිහඬව හිටපු කුසල්ගේ මේ සූදානමත් කුසල්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට හොඳ ආරංචියක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.